මේ තණ්හාව පින්වතුනි උපාදාන මට්ටමට එනකොට සත්‍ය පුද්ගලයා නිර්මාණය වෙලා දැන් අපි හිතනවා මේ ක්‍රියාසිටික පින්වතුනි මම කියලා ක්‍රියාසිට හැටියට හම්බ වෙන්නේ නැහැ මම කරනවා මේ දේවල් මමයි හිතන්නේ මේ කය මගේ අම්මයි කුසේ තියාගෙන දසමාසය තියාගෙන මේක හැදිවේ අම්මා ආහාර දුන්න නිසා මේක ලොකු උනේ හැම දෙයක්ම පින්වතුනි අම්මා හිතනවා මමයි දරුවා හැදිවේ මේ ධර්මතාවයට යන්නේකට කියනවා පින්වතුනි උපාදාන කියලා අපි කරපු දේවල් හැටියට අල්ලා ගැනීම උපාදානයයි ඒකයි කියන්නේ කාම උපාදාන මේක සැප හැටියට මං කරන දෙයක් හැටියට අල්ලගත්ත එකට කියනවා කාම උපාදාන කියලා මම කියන කෙනෙක් නිර්මාණය වෙච්ච නිසා මම කරන දෙයක් හැටියට දකින නිසා ඒක කාම උපාදානයක් වෙනවා ඒ කියන්නේ මේ තණ්හාව තමයි පින්වත්නි මේ දේ කරන්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි තණ්හාව එදුනොත් මේ දේ සිද්ධ වෙනවා පින්වත්නි ක්‍රියාසිටික මම හැටියට හම්බ වෙනවා අපිට හේතුඵල ධර්මයක් වශයෙන් නෙමෙයි හම්බ වෙන්නේ ඒක තේරුම් ගන්නේ පින්වත්නි පරිසම්පාදේ තේරුම් ගැනීමෙනුයි පරිසම්පාදේ නොදන්නා කෙනෙකුට මේ ක්‍රියාසිටික හම්බ වෙන්නේ උපාදාන හම්බ වෙන්නේ නැහැ පින්වත්නි. එයා සත්තු පුද්ගල දෘෂ්ටියකට බැසගෙන මමයි මේ දේවල් කරන්නේ මමයි ඉංගන ගන්නේ මමයි මල පහ කරන්නේ මමයි මුත්‍රා කරන්නේ මමයි මූණ හොදන්නේ මමයි රැකලක්ෂා කරන්නේ මමයි මේ බට්ටි ගෙනාවේ මමයි ඉව්වේ මමයි කෑවේ කියන තැනට වැටෙනවා පින්වත්නි. හැබැයි මේ මම කියන කෙනා තණ්හාවයි පින්වත්නි වෙන කෙනෙක් නම් නෙවෙයි. මේ කෙලෙසිය හඳුනගන්න ඔබ ශක්තිමත් වුණා. ඔබට එදාට ක්‍රියාසිටික පමණක් හම්බේ පින්වත්නි. ඔබ දැනගෙන හිටියත් නොදැන හිටියත් තණ්හාව එදුනත් නැතුණත් මෙන්න මේ හේතුඵල ක්‍රියාවලිය නිර්මාණය නිසා පැවැත්ම පින්වත්නි ජීවිතේන්ද්‍රය ප්‍රත්‍ය කරගෙන පවතිනවා. මේ ජීවිතේන්ද්‍රය ප්‍රත්‍ය කරගෙන පවතින නිසා පින්වතුනි ජීවිතේන්ද්‍රය පවතිනකන් මේ ක්‍රියාසිටික පවතිනවා පින්වතුනි මෙතන ගියාට ගැඹුරු හොයන්න යන්න එපා පින්වතුනි තණ්හාව මම නම් මොකද්ද මේ ජීවිතේන්ද්‍රය කියනක ජීවිතේන්ද්‍රය මම නෙමෙයි පින්වතුනි මේ තණ්හාව යෙදෙනවා පින්වතුනි ජීවිතේන්ද්‍රියට යෙදීම නිසා මගේ පණ කියලා ගත්තත් මේ ජීවිතයේ තියෙන ජීවිතේන්ද්‍රය නෙමෙයි පින්වතුනි පණ නෙවෙයි තව ජීවිතයකට යන්නේ පින්වතුනි තණ්හාවයි එහා තමයි ජීවිතේන්ද්‍රය මගේ කියලා අල්ලන්නේ ඒ ජීවිතේන්ද්‍රය මගේ කියලා අල්ලගත්ත නිසා මේ ක්‍රියාසිටික සංකාරින්ද වේදනාවට එනකම් පවතින ක්‍රියාසිටික මගේ වෙලා මේක අපේ වැරදි දෘෂ්ටිය කියන්නේ ඒකයි කාම උපාදාන කියන්නේ මේක මම කියලා ගත්ත නිසා මෙතන තියෙන්නේ මේ මම කියන කෙනා මේක ග්‍රහණය කරගත් එකට කියනවා කාම කියලා දිට්ටි කියන්නේ මේ වැරදි ගැනීම පින්වතුනි මේ ක්‍රියාසිටික ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍ය කරගෙන පවතින මේ ක්‍රියාසිටික තණ්හා වේදීම නිසා මම කියලා ගන්න එක සත්‍ය මේ තණ්හාව සත්‍ය පුද්ගලෙක් හැටියට ඔබ දකින්න එක මේක තමයි දිට්ටි උපාදානය මම හැම දෙයක්ම කරනවා කියලා හිතන එක තමයි පින්වතුනි මේ දිට්ඨි උපාදානය කාම උපාදානය
මේ දෙකම එකතු වෙනවා මේ වෙන්වෙන් වශයෙන් අපිට මෙහෙම පෙන්වුවාට. භවය කියන්නේ ඔබ මේ තණ්හාව හැටියට දන්නේ නැතුව තණ්හාව මම කියලා පුද්ගලයෙක් හැටියට අරගෙන ඔබ විඳින ඔබට හම්බ වෙන මේ කාම ලෝකේ සැප දුක් දෙක පින්වතුනි. රූප ලෝකේ ඒකේ හම්බ වෙන සැප දුක් දෙක. අරූප ලෝකේ ඒක හම්බ වෙන ඒකේ හම්බ වෙන සැප දුක් දෙක. මේවා හොඳට තේරුම් ගන්න මේවා ගැඹුරු වෙන්න පුළුවන්. අන්තිම උපාදානය කියන්නේ මමත්තය. මේ වැරදි ගැනීම දිට්ටි උපාදානය නිසා මේ තණ්හාව තමයි දිට්ටි උපාදාන කරගෙන තියෙන ඔබ. මම කියලා අරගෙන මේ තණ්හාව. තණ්හාව තණ්හාව වශයෙන් දැක ගන්න ඔබට පුළුවන් වුණොත් ඔබ කොච්චර වටිනවද පින්වතුනි. තණ්හාව තණ්හාව වශයෙන් ඔබ දැක්ක දවසට ඔබ හරි වාග්යවන්තයි පින්වතුනි. මම කියන කෙනා මේ තණ්හාව නේද? ඒකයි බුදුවරු කියන්නේ මගේ මේ ගේ හදන තණ්හාව නැති වඩුව මං සුණු විසුණු කළා කියලා කියන්නේ ඒකයි පින්වතුනි. මේ ගේ තමයි පින්වතුනි ක්‍රියාසිට්ඨික. මේ ක්‍රියාසිට්ඨික තමයි මේ ගේ. මේ ක්‍රියාසිට්ඨික පවතින ජීවිතේන්ද්‍රයක් එක්ක. මේ ක්‍රියාසිට්ඨික පින්වතුනි රූප සංඥා මේ ඔක්කොම සංඥා පින්වතුනි. නාම රූප ප්‍රත්‍ය කරගෙන හටගන්න ධර්මතා පින්වතුනි. නාම රූප දෙක ප්‍රත්‍ය කරගෙන හටගන්න ක්‍රියාසිට්ඨික පින්වතුනි. මේ ක්‍රියාසිට්ඨික පින්වතුනි මේ ක්‍රියාසිට්ඨිකට තණ්හා වේදීම නිසා අන්න මමත්වේ වෙනවා පින්වතුනි. මම කියන කෙනා උපදිනවා. මේ ක්‍රියාසිට්ඨික ප්‍රත්‍ය කරගෙන හටගන්නා වූ ඒ රූප සංඥාව මම වෙනවා පින්වතුනි. අන්න සංඛාර වෙනවා. කයක් හම්බ වෙනවා. වචනයක් හම්බ වෙනවා. මනසක් හම්බ වෙනවා. අන්න රූප සංඥාව හම්බ වෙනවා පින්වතුනි. මේ ක්‍රියාසිට්ඨික නිසායි රූප සංඥාව හම්බ වෙන්නේ පින්වතුනි. දැන් රූප සංඥා කියනකොට මේ කය, මේ වචනය, මේ මනස කියන එක අමතක කරන්න එපා. මේ රූප සංඥාවෙන් මිදීමම පටිච්චසම්පාදය ක්‍රියාසිට්ඨික හම්බ වීමම කියනවා පින්වතුනි රහත් කියලා. සංඛාර නිරෝධයි කියනවා ඒ රහතන් වහන්සේට. දැන් තණ්හාව නැහැ. තණ්හාව බැඳී පවතින්නේ පින්වතුනි ක්‍රියාසිට්ඨිකට. ක්‍රියාසිට්ඨිකේ නෙමේ තණ්හාව බැඳී පවතින්නේ. සංඛාරයත් එක්ක පින්වතුනි. සංඛාරයත් එක්කයි පින්වතුනි ක්‍රියාසිට්ඨික බැඳී පවතින්නේ. මෙන්න මේ තණ්හාව බැඳී පවතින්නේ සංඛාරයත් එක්ක. සංඛාරය ප්‍රත්‍ය කරගෙන උපදින්නේ ක්‍රියාසිට්ඨික. ක්‍රියා සංඛාරේ නැත්තම් ක්‍රියාසිට්ඨික හටගන්නේ නැහැ පින්වතුනි. ඒක බුදුහාමුදුරුවෝ හේතුඵල ධර්මයට අනුව පටිසම්පාදයේ හට ගැනීම පෙන්නුවා. ඒක සිහිකපත් කරලා ගන්නට. විද්‍යාව පහළ වෙච්ච දවසට පින්වතුනි මේ ක්‍රියාසිට්ඨිකට තණ්හාව අයිති නැති බව දකින්නේ පින්වතුනි රහත් ඵලයේදී.
ඔබ ඉස්සෙල්ලාම දැක ගන්නවා පින්වතුනි මේ සංඛාරයට මේ කයට තණ්හාව ඇති නැති බව වචනයට තණ්හාව ඇති නැති බව මනසට තණ්හාව ඇති නැති බව මේක නුවණින් දැක ගැනීම කියනවා විද්‍යාව පහළ වෙනවා කියලා මේ සංඛාරයට සංඛාරය තණ්හාවට අයිති නැහැ කියලා දැක්කොත් ඒ තණ්හාවමයි මේ සංඛාරයේ තියෙන කය නිර්මාණය කළේ මමත්වයෙන් පුද්ගලත්වයෙන් ගත්තේ ගන්නකොට ක්‍රියාසිට්ටි ගත්තේ දිලා උපාදානය දෙනවා භවය දෙනවා අනේ ජාති දරා මරණය දෙනවා පින්වතුනි ක්‍රියාසිට්ඨිකේ පිංගතුනි ජාති ජරා මරණ නැහැ ශෝක පරිදේවයන් නැහැ ක්‍රියාසිට්ඨිකේ පිංගතුනි උපාදානයක් නැහැ තණ්හාව යෙදීමෙන් තමයි ක්‍රියාසිට්ඨික උපාදාන වෙන්නේ තණ්හාව පිංගතුනි ක්‍රියාසිට්ඨික ග්‍රහණය කරගන්නේ සංඛාරය නිසායි කාය සංඛාර වචී සංඛාර මනු සංඛාර නිසායි මේ කාය සංඛාරය හටගන්නේ මමත්වයක් එක්ක නිර්මාණය වෙලා මේ ක්‍රියාසිට්ඨික උදව් කරගෙනයි මේ ක්‍රියාසිට්ඨික උදව් වෙනකොට මේ කයට තණ්හාවත් යෙදෙනකොට අන්න පින්නතුනි පුද්ගලයා නිර්මාණය වෙනවා මේක ටිකක් ගැඹුරු දේශනාවක් නිසා හොඳින් අහන්න. ඒ වචනය පින්වතුනි හාබැඳි තණ්හාව පවතිනකොට ඒ වචනය හරහා ක්‍රියාසිට්ඨිකක් යෙදෙනවා. අන්න පින්වතුනි සත්‍ය නිර්මාණය වෙනවා. මම කියන කෙනා හැදෙනවා. ඒ මනස එක්ක තණ්හාව යෙදෙනකොට අන්න ක්‍රියාසිට්ඨික ක්‍රියාත්මක වෙනවා අන්න පින්වතුනි මම නිර්මාණය වෙනවා මම හටගන්නවා ඒ වුණාට පින්වතුනි ඇත්ත ස්වභාවය නම් ඔබගේ ඔය කයට තණ්හාව අයිති එකක් නොවේ ඔබගේ ඔය කයට ක්‍රියාසිට්ඨික අයිති නෑ පින්වතුනි ක්‍රියාසිට්ඨික කියන්නේ විඥානයේ ඉඳන් වේදනාව කියන ධර්මතාව ටිකටයි පටිසම්පාදේ මේ ටිකට ක්‍රියාසිට් කියනවා ඔය ක්‍රියාසිට්ඨික අනික කාය සංඛාරයේ තව එක කාය සංඛාරයේ ප්‍රත්‍ය කරගෙන හැබැයි ක්‍රියාසිට්ඨික උපදින්නේ කාය සංඛාරය නැත්තං විඥානයක් නැහැ පින්වතුනි. ඒක නිසා ක්‍රියාසිට්ඨික පින්වතුනි සංකත ධර්මතාවය. මේ සංකත ධර්මතාවය හටගන්නේ පින්වතුනි. මේ කාය සංඛාරය නිසා. වාචී සංඛාරය නිසා. මේ ක්‍රියාසිට්ඨික පහළ වෙනවා. මනෝ සංඛාරය නිසා ක්‍රියාසිට්ඨික පහළ වෙනවා. කාය සංඛාරය හටගන්නේ තණ්හාව නිසා. වාචී සංඛාරය හටගන්නේ තණ්හාව නිසා. මනෝ සංඛාරය හටගන්නේ තණ්හාව නිසා. දැන් තණ්හාව නිසා හටගන්නවා කියනකොට ඔබට තේරෙන්න ඕනේ මම කියන කෙනා කියන තැනින් කයක් හම්බ වෙනවා නම් ඒ ක්‍රියාසිට්ඨික පහළ වෙනවා ඒ තණ්හාව කියන්නේ මම කියන කෙනායි පින්වතුනි ඒ වචනේ පහළ වුණොත් ක්‍රියාසිට්ඨික පහළ වෙනවා මම කියන කෙනා ඇති වෙනවා හැබැයි මම කියන කෙනා ක්‍රියාසිට්ඨිකට අයිති නෑ මම කියන කෙනා කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාරයට
අයිති නෑ පින්වතුනි. මම කියන කෙනා තණ්හාවයි පින්වතුනි. වෙන කවුරුවක්වත් නෙවෙයි. මෙන්න මේ ධර්මතාවයේ තේරුම් ගැනීම විද්‍යාව තේරුම් ගත්තා. අවිද්‍යාව දුර වෙනවා. සත්‍යය හැදෙන හැටි පින්වතුනි. සත්‍යය කියන්නේ කාර්ත කියන එකයි පින්වතුනි. ඔබගේ එදිනදා ජීවිතයේ අරගෙන බලන්න. ඔබ එක එක දේවල් හරහා යනවා හොයාගෙන. ඔය යන්නේ පින්වතුනි ඔබගේ තණ්හාවයි. මම යනවා කියලා ඔබ හිතුවට ඒ මම කියන කෙනා ඔය තණ්හාවයි. එයා තමයි පින්වතුනි පුඤ්ඤාවිසංකාරය හොයාගෙන යන්නේ. අපුඤ්ඤාවිසංකාරය හොයාගෙන යන්නේ. ආරජ්ජාවිසංකාරය හොයාගෙන යන්නේ. ඒ තණ්හාවටයි මම කියන කෙනාටයි පින්වතුනි පුඤ්ඤාසංකාරය හම්බ වෙන්නේ. අපුඤ්ඤාවිසංකාරය හම්බ වෙන්නේ. ආරජ්ජාවිසංකාරය හම්බ වෙන්නේ ඔය තණ්හාවටයි. ඔය තණ්හාව නැත්තම් පුඤ්ඤාවිසංකාරය හම්බ වෙන්නේ නැහැ. අපුඤ්ඤාවිසංකාරය හම්බ වෙන්නේ නැහැ. ආරජ්ජාවිසංකාරය හම්බ වෙන්නේ නැහැ පින්වතුනි. මලකඳට මලකඳ හම්බ වෙන්නේ නැහැ වගේ. එතන තණ්හාව නැති නිසා. මලකඳට මලකඳ හම්බ වෙන්නේ නැහැ. මේ සංඛාර පින්වතුනි උතුම් රහතන් වහන්සේට සාමුලින්ම නිරෝධයි. නැවතනම් හටගන්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. ඒ රාතන් වහන්සේට කයක් තියනවාද එහෙනම්? රාතන් වහන්සේට කයක් තියනවා කියලා ගන්ට බෑ පින්වතුනි. බුදුහාමුදුරු කියනවා ඒ කය කය නොවේ. වචනේ වචන නොවේ. සිත සිත නොවේ කියලා. ඒක නිසා පින්වතුනි මේ ධර්මතාවය මේ විදිහට හොඳින් තේරුම් අරගන්ට. තේරුම් අරගෙන මම කියන කෙනා නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නට. ඔබ එහෙම එක එක දේවල් පින්වතුනි ලෝකෙ තුල හොයාගෙන යනවා ආයතන හරහා. ඔය කයේ ආයතන තියෙන්නේ. ඒ හොයාගෙන යන ගමනේදී පින්වතුනි හොයාගෙන යනවා කියන්නේ කාය සංකාරයත් එකතු කරගෙන වාචී සංකාරයත් එකතු කරගෙන මනෝ සංකාරات එකතු කරගෙන ක්‍රියා සිත්තිගත් එකතු කරගෙන තණ්හාවයි පින්වතුනි මේ ගමන යන්නේ. ඔය තණ්හාවයි මම කියන්නේ. ඔය ටික එකතු කරගෙන ඔබ යනකොට ඔබට යමක් හම්බ වෙනවා පින්වතුනි. ඒ තණ්හාව තිනකම් ඒව උපාදානයි පින්වතුනි. හම්බ වෙනවන යමක් එක භවයයි. භවය නිසා ජාතිය හම්බ වෙනවා. කුමක ජාතියද මගේ ඉපදීම හම්බ වෙනවා පින්වතුනි. ඒ තණ්හාව සොයන දේ හම්බ වුණා. හම්බුනේ මොකද්ද? පුඤ්ඤාවිසංකාරය, අපුඤ්ඤාවිසංකාරය, අනිත්‍යවිසංකාරය හම්බ වෙනවා. එහෙම නැත්නම් සැප වේදනා, දුක් වේදනා, දුක්ඛ සුඛ වේදනා හම්බ වෙනවා. ඔබට කාම ලෝකේ හම්බුණා. රූප ලෝක අරූප ලෝක හම්බෙන ওই දිහටයි පින්වතුනි. ඒක නිසා ඔබ එදිනෙදා සොයාගෙන යන ගමනේ යන්නේ ඔබ නෙවෙයි. ඔබගේ කය යන්නේ නැහැ කොහයක්වත්. ඔබගේ වචනේ යන්නේත් නැහැ. ඔබගේ මනසේ යන්නේත් නැහැ. මේ තුන්දෙනා අරගෙන යන්නේ. ඔබගේ ක්‍රියාසිට්ඨික යන්නේත් නැහැ. මේව නිසා හටගන්නා වූ ක්‍රියාසිට්ඨික යන්නේත් නැහැ කොහයක්වත්. මේව අරගෙන යන්නේ ඔබේ තණ්හාවයි. තණ්හාවයි පින්වතුනි ක්‍රියාකාරීත්වය දෙන්නේ. ඒ ක්‍රියාසිට්ඨික ක්‍රියාත්මක වෙනවා පින්වතුනි. තණ්හාව යෙදුනත් නැතුනත් ක්‍රියාසිට්ඨික යෙදෙනවා. ජීවිතේන්ද්‍රිය පවතිනකම්. ඒක බාරගන්නේ තණ්හාව. මේ ක්‍රියාසිටවල ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ කාය සංඛාරයක් උදව් කරගෙනයි.
වචි සංකාරයක් උදව් කරගෙන මනෝ සංකාරයක් උදව් කරගෙන ඒ උනට තණ්හාව දුරු කළානම් ඒ කය කය නොවේ ඒ කය ඇසුරු කරගෙන උපදීන යම් ක්‍රියාසිත ටිකක් තියෙනවා නම් ඒ කයට අයිති නෑ පින්වතුනි ඒ වචනේ උදව් කරගෙන යම් ක්‍රියාසිත ටික කියන්නේ විඥාන පත්‍ය නාම රූප පත්‍ය සාරාතන සාරාතන පත්‍ය පස්ස පත්‍ය වේදනා ඔය ටික මේ වචනේ උදව් වචනේ උදව් කරගෙන පහළ වෙන යම් ක්‍රියාසිත ටිකක් තියෙනවා නම් ඒ ක්‍රියාසිත ටිකර වචනේට අයිති නෑ පින්වතුනි යම් මනසක් උදව් කරගෙන පහළ වෙන ක්‍රියාසිත ටිකක් තියෙනවා නම් ඒ ක්‍රියාසිත ටිකේ මනසට අයිති නෑ පින්වතුනි මෙන්න මේ ධර්මතාවය හොඳින් තේරුම් ගන්න ඒක විද්‍යාව පහළ වෙච්ච කෙනෙකුට පිංගතුනි මේ ධර්මතාවය හම්බ වෙන්නේ අවිද්‍යාවෙන් පිරිච්ච කෙනාට කය ප්‍රත්‍ය කරගෙන විඥානය පහළ වෙනවා විඥාන ප්‍රත්‍ය කරගෙන නාම රූප පහළ වෙනවා නාම රූප ප්‍රත්‍ය කරගෙන සලආයතන පහළ වෙනවා කියලා තණ්හාවේ හට ගැනීම පිංගතුනි පේන්නේ ජාජර මරණ වල හට ගැනීම පේනවා පිංගතුනි මේ ඔයත්ට මම කියලා දෙන්නේ ජාජර මරණ වල බවේ උපාදානයේ තණ්හාවේ නිරෝධය පින්වතුනි මෙතෙන්ට ඔබට එන්න පුළුවන් වුණොත් ඔබ හරිම වාසනාවන්තයි මේ නුවණ ඇති කරගන්න දක්ෂ වුණොත් ඒක නිසා පින්වතුනි ඔබ තණ්හාව දුරු කළා කියලා ඔබේ ජීවිතේ ඉඳලා පවතිනකන් ඔබේ ක්‍රියාසිටික ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාසිටික ක්‍රියාත්මක වෙන්න ඔබට කයක් ඕනේ වචනයක් ඕනේ මනසක් ඕනේ ඔය තුන නැත්තම් පින්වතුනි කයක් නැත්තම් ක්‍රියාසිටික පහළ වෙන්නේ නැහැ වචනයක් නැත්තම් ක්‍රියාසිටික පහළ වෙන්නේ නැහැ මනසක් නැත්තම් ක්‍රියාසිටික පහළ වෙන්නේ නැහැ තණ්හාව තිබුණොත්නේ දැන් මම නෑනේ මංකුව තණ්හාව තමයි මම කියන්නේ. ඒ කැණි මඩල ඔබ විනාශ කරලා තියෙන්නේ දැන්. ඒ ඔබේ ජීවිතේන්ද්‍රේ තාම කර්මානුරූපව පවතින නිසා පින්මතුනේ